ම චතුරස්්‍රයක සම්ක ෝන යුගලක එකතුව අනක් සීෂ දෙකෙහි බාහිර කෝණ යුගලයේ එකතුවට සමානවී. මෙහි සම්මක කෝණ යුගලක් සහිත චතුරස්්‍රයක් තියන. අපි බලමු නොද සම්ක කෝන යුග ගිය. K මේ කෝනයට සම්මුකයිP ඒ වගේම M சமக்காய் e M என் மහි තිனவா KL என் சத்துரஸ்க்கே கே என் பா என் பாதுபிக்துது கவுதிக்து திக்கல்லතිணவா ம சாதனைேகளையுத்த Nෝෝන ෝන Nෝණ ෝනය මේ දෙක එකතුවක මෙම එකතුනාට පස්සේ ය සமான වෙනවා L ෝණතු ව මෙන්න ම් දුබුරු පාටි පෙන්න්නෙන මෙන්න මේ දෙකට සමාන වෙනවා කියලකයන් මේ දෙක එකතුවට මේ දෙක එකතුව සමාන වෙනවා අපි සාධනී සඳහා ක එල්ෙන් ත්‍රිකෝනය ගම්1 මෙන්න මේ ත්‍රිෝණ මෙන්න මේ කෝටස අරගම් එ එ්‍රරි ෝනය අපි ගත්තට පස්සේඒහි තියෙනවා N කෝනය inෝන මේ කෝනයත් මේෝ මේ දෙක එකතුව ගත්තට පස්සේ ඒ සමානයනෝ Lව මෙනයට සමාන වෙනු. කොහමද මේකෙන්නේ මේ දෙකේ එකතුව මේකට සමාන වන්න හේතුව තමායි ්‍රිකෝණක අභ්‍යන්තර සම්බුග කෝල දෙකේ එකතුව බාහිරකෝණයට සමාන වෙනවා ය තමයි යොදාන්නේ. ඉන් පසු අප එය පළවන සමීකරන්න විදියට මෙවිදීරලාක මෙහිදී ඔබට පේනවා තවත්දයක් K එම් තිකෝනය අප යොදා ගයන්න මෙන කොටස. මේ ත්‍රිකෝනවිදිී ලක්ෂණයක් පෙන්නනවා එම් කෝනයට එ එම්ෝනය මේෝනයක් එ එම්ෝන මෙ මේකෝනය මේ අතිකෝණ සම්මුක අභ්‍යන්තර කෝන මේ දෙකේ හිකතුව කම්කිවකෝනයට සමාන වෙනු විදියට ඒ අප දෙවන සමීකරණය විදිහයට යොදනවා දැන් අප පළවන සමීකරණයක් දෙවන සමීකරණයක් එකතු ඔට පේනවා අපි සාධනය කළ යුත්තයි කියලා මුින් සඳහන් කර මෙන්න මේ කොට සෙමල්ම තරුමාක්කන කොටස එක කොටසක් ඇවිල්ලතිෙන් එ පී දන්නම්කිව් කියනකොටස මෙන්න මේ කොටුවෙන් අඳන ගොටස ඇවිල්ලතිය මෙම ඒ දෙක කොටුවෙන් ඇන්න කොටු කර අනිත් කොටස් දෙක ඇවිලන අපි ඒ දෙක ගොල්පගමු මේ විදියට සඳහන් වෙනවාේ එල් කෝනි ී එෝන මෙ මේ කෝනයත් ඊළඟට එකතු කරන්න පුළුව එ එම්ෝන මේෝ එතු කොල් තනිකෝනයක් හදන්න පුළු දැන් අපි බලම දෙකහද දැන් මේ කොලපාටින් මා රවුං කරපු බෝල දෙක එක වඋනාට පස්සේ ඔබට පේනවා n කෝනය සැද්දිලාති නාකාරය ඒ වගේ අපි බලමු අනිත් කෝනය එකයන්න මෙනඒ එ එම් හැදන්නේ කොහොමදග කෝෝය මෙ මේ කෝනය ඒ වගේ ක එ එම් කෝනය එ එම්ෝන මේෝනය මේකෝනයත් මේ කෝනය මේ දෙක එකතු වෙලා හැත්ෙනවා එ එ කෝනය එ එ එෝනගද පැත්තරමට ියන් පුළුව ඊට පස්සේ එම කොටස ජලිත් මේ කොටස මෙහඳීට එ කෝණය එකතු කිරීමකිකෝනය කියලා දැන් සාධනී විහමාරයි